දැනටම Dark Season 3 බලලා ඇති කියලා මම විශ්වාස කරනවා. මේ වීඩියෝ එකෙන් මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ Dark Season 3 එකේ ඔයාලට මගහැරුණ විස්තර තැන් කිහිපයක්. පළවෙනි එක තමයි මාර්තාගේ ලෝකයේ හැම දෙයක්ම විරුද්ධව පිළිඹු වෙන එක. ගොඩක් අයට තිබ්බ ගැටලුවක් තමයි මාර්තාගේ මූණේ තිබ්බ තුවාලය කොටසින් කොටස පැත්ත මාරු වෙන්නේ ඇයි කියලා. මේකට උත්තරේ තමයි මෙතන ලෝකවල දෙකක් අතර වෙන සිද්ධියක් ගැන තමයි කියන්නේ. එතකොට නිර්මාණකරුවා ලෝකවල දෙක අතර වෙනස පෙන්වන්න මේක යොදාගෙන තිනවා. ඒ විතරක් නෙමෙයි ඇඳුම් මාගස්ගේ අතේ තියෙන පච්චය මේකත් අනිත් අතේ තියෙන්නේ. දෙවැනි එක තමයි ආරම්භක ලෝකයේ විදුලි බලාගාරයක් නැතිවීම. මේක හේතුව වෙන්නේ මාතා සහ ජෝනස් මෙම ලෝකයේ නැතිවීම වෙන්නත් පුළුවන්. තුන්වැනි එක තමයි සෑම විටම ලෝකවල අතර මාරු වෙද්දී වෙනස් රූපාක්ෂම අනුපාතයක් භාවිතා කිරීම සහ දීප්තිමත් බවක් පෙන්වීම ලෝකවල තුල දකින්නට ලැබේ. හතරවැනි එක තමයි නළු නිළියන් තෝරා ගැනීමේදී නිෂ්පාදක මණ්ඩලය ඉතා අගනා කාර්යයක් කළ තියෙනවා. ඒ තමයි ඔවුන්ගේ වයස් සීමාව පෙන්වීමට සැබෑ චරිතයට සමාන චරිත භාවිතා කිරීමයි. ඔවුන් මේ නිසා එකම පවුලේ පියාව සහ පුතුවද අන්නෝන් චරිතයට භාවිතා කර තියෙනවා. ඒ වගේම ඩබ්ල චරිතයේ මොහුගේ තරුණ ඩබ්ල රඟපාන මොහුගේම පුතාය. පස්වෙනි එක තමයි ජෝනස් ඒ වගේ ලෝකයේදී මිය යති ඔක්කොම යහ කිරීම දේවදූත පියාපත් වගේ පෙනීම. ඒ වගේම විද්‍යාඥයාගේ පුතාව සහ ඔහුගේ ලේලියව වාහන අනතුරට කලින් මාතා සහ ජෝනස් මාර්ගයේ මැදට පැන නැවැත්වීමේදී ඇය ජෝනස්ව දේවදූතයෙක් වගේ බව සිහි කැඳවීම. හයවෙනි එක තමයි ඇඩම්ගේ ලෝකේ කාලතරණය කිරීමට සිග්මුන්ඩෝ ඇති අතර ඒ වගේ ලෝකයේ එරික් ලක්ස් නැතහොත් ආලෝකයේ ඇති යන්නද අදහස් වේ. මෙය ඇගේ ලෝකයට ගමන් කිරීමට පෙර ලෝහ දොරවල වලද සඳහන් වේ. හත්වෙනි එක තමයි සිල්ජා ඔහුගේ පුතාට හැනෝ යන්න නම් තැබීමට අවශ්‍ය බව කී විට බාටෝෂ්ගේ මූණ වෙනස් වෙන ආකාරය සමහර විට ඔහුට වැටහෙන්න ඇති. මුලින්ම මේ ඔක්කොටම ඔහු ඇද ආවේ නෝහා නිසා. ඒ විතරක් නෙමෙයි ඔහුව කලින් වාහනයක මුණ ගැහුණේ ඔහුගේ පුතා බව. අටවෙනි එක තමයි රත්තරන් ඔඩ්ලෝසුව. මේක 1888 පෙර ඉඳලා පැමිණෙන්නේ. මේකේ ආරම්භය ගත්තොත් ගොඩක් දෙනෙක්ට තියෙන ගැටලුවක් තමයි ඇයි මේක මුල ඉඳන්ම අන්දමිනියාරාව තියෙන්නේ කියලා. ඊට පස්සේ අන්නෝන් එහෙම නැත්තම් ඔපැපෙතෙන්නම් ඇවිත් අන්දමිනියාව මරලා මෙම ඔඩ්ලෝසුවත් අරන් යන්නේ කියලා. පෙරම මේක හෙන්රික් නැත්තම් අන්දමිනියගේ පියා විසින් ඔහුගේ බිරිඳට අරන් දෙන්නේ. ඒගේ නම චාලට්. පසු ඇය මිය ගියාට පස්සේ ඇයව නැවත දැකීමේ අරමුණින් සිග්මුන්ඩෝ සමග කාලතරණය කිරීමට අපි ප්‍රයින් සිටියා. නවවෙනි එක තමයි මාලය විරලයේදී කැත්‍රිනාගේ මව විසින් ඇයව මරා දාන විට කැත්‍රිනා ඇයගේ බෙල්ලෙන් ඇයගේ මාලය කඩා දමනවා. ඔබට මතක නම් ඇයට මේක හම්බෙන්නේ හැනාගේ. ඉන්පසු පෙරලේදී ජෝනස් සහ මාතා එය සොයා ගන්නවා. දහවෙනි එක තමයි වෙලේ සිටින කාන්තාවගේ කතාව. අපි දැන් හොඳටම දන්නවා කැත්‍රිනා අතීතයට ගිය බව. ඇයගේ සැමියාව සහ මිකෙල්ව බේර ගැනීමට මම කලින් සඳහන් කර පරිදි කිසිවට ඇයගේ මව විසින් වෙලට ඇද දාන ලදී. පසු වසර ගණනාවකට පසු බාටෝෂ් මෙම කතාව ඔවුන් වෙලේ